හතරයි පෑල වෙරළ කියා ගන්න දැන් පෑල වෙරළ දෙක මෑත වෙරළ මෑත වෙරළ පෑල වෙරළ මෑත වෙරළ තුන මොබ වෙරළ මොබ වෙරළ හතර ඔබ වෙන මොන කවුද ඔබ වෙන පුතේ ඔන්න ඔක ඇඳලා නම් කරන්න ඉන්න පුළුවන් කොටස් සරලව ලියාගත්තේ නේද ඩබල් එකේ ඔබ වෙන මම සයිර ඇඳලා වෙරලා කාදණය කරලා කෝටු ගහලා අරක ලියලා වැඩන්නේ කියලා වෙරළ පෙරාර වර්ෂයෙන් කොටස් හතරයි පෑල වෙරළ මෑත වෙරළ ඔබ වෙරළ සහ ඔබ වෙරළ කියලා හරි මේක පුතේ දැන් කොටුවක් දාගෙන ඇඳගමුද හරි එහෙනම් කොටුවක් දාගන්න කොටුවක් කියන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාංශයක් දාගන්න පේන්න කා ගන්නවද පුතේ මේ මේ රාලා ඇවිල්ලා තියෙන මෙතනයි හැමෝම බීච් එකේ ඇදලා තියෙනව නේද? හරි. උස්සංගුඩ කඳු මුදුනට. හරි. උස්සංගුඩ ගින් තියෙනව නේද? නැත්තම් බීච් එක දැකලා තියෙනව කණ්ඩක් ගාව ඉඳලා කොමන බීච් එක අරව දැකලා තියෙනව. ඔහොම දැකලා තියෙනවනේ. හරි. පුතේ දැන් ඔය ඔයාලා මේ මේ තියෙන මුද මේ තියෙන වැළල. හරි තේරුම් ගන්නවා කියන එක. මේ ඉන්නේ පුතේ ඔයා කණ්ඩක්ද? එතකොට පුතේ මේවා වෙරළ වර්ගීකරණය කරන්න හදන්න. වෙරළ වර්ගීකරණය හදන්න. කරණයක් කරන්න ඕන. පුතේ මම මෙතන ඉන්නේ. තේරුම් ගන්නලා. මම මෙතන ඉඳගෙන දැන් මම ඉන්නේ මේ වෙරළේද? මම ඉන්නේ කන්දක් උඩ. හරිද? මේ මම ඉන්නේ පුතේ ධම්මයේ ඉන්නේ ධම්මයේ. මේ කඳු මුදුන වෙරළටයි තියෙන්නේ නැහැ. හරි මෙතන ඉඳන් මම වෙනම වර්ගීකරණය කරනවා 1 2 3 4ක් තියෙන කොටස් වර්ගීකරණය. එතන ඉඳන් පුතේ කොටස් කීයක් හිත වර්ගීකරණය කරන්නේ? මම ඉන්නේ ධමයේ ධමයේ වෙරළේ කොටසකට ගන්න එපා. හරි පැහැදිලිද? හරි පුතේ මම මෙතන ඉන්නකොට ඔයාට ඈතින් ඉන්නේ කවුද? ඔයා කාටද කියන්නේ? ඔයා මට ගොඩක් ඈතයි. ඔබ මට ගොඩක් ඈතයි කියලා කියන්නේ. එහෙනම් ඈතින් ඉන්නේ කවුද මගේ පුතේ? ඔබ. ඔබ දුරයි. ඔබ දුරයි. එහෙම මතක තියාගන්න. ඔබ ළඟ නෑ පුතේ. ඔබ දුරයි. එහෙනම් ඈතම ඉන්නේ කවුද මගේ පුතේ? ඔබ. මෙන්න පුතේ. ඔබ වෙරළ. අමතක වෙන්නේ නෑ නේද? ඔබ වෙරළ. නැත්තම් උඹලට පැටලෙනවා. ඔබ වෙරළ. ඔබ වෙරළ ඈතයි. ඔබ ඈතයි. ඔබට මෙහා ඉන්නවා කවුද? ඔබට මෙහා මොබ ඉන්නවා. හරි. ඔබ මොබ හැමතිස්සෙම ඔබ මොබ එකට ඉන්නේ. ඔබ ඈතයි. ඔබට මෙහා මොබ ඉන්නවා. කටල වෙන්නේ නැනි. මොබ වෙරළ. හරි. ඉස්සෙල්ලා ඒක නරඹ කරලා ඉන්නවා කියලා. ඔබ මොබ
පුතේ මේ මෙතන තියෙන පෑ දිච්ච වෙලලා හරි මෙතන තියෙන මේ මේ වතුර නැති පෑ දිච්ච වෙලලා පෑ දිලා ඒ වෙලලා හොඳටම වතුරේ හැම සාගරේ ජලයේ එන්නේ නැහැ එහෙනම් පුතේ ඒක මොන වෙලලද පෑ දිච්ච වෙලලා අපි කියනවා පෑල වෙලල පෑල දොරින් නිමේ පෑල වෙලල හරි නේද තව එකක් තියෙනවා එහෙනම් පෑල වෙරළ ඔය වල වැල්ලෙන පාගන්නයන් මේ එන්නේ රළ කාලයකට සැරයක් ඔය මොකද කිව්වේ මෑත වෙරළ මෑත වෙරළ මේ දෙන්නේ වැලි වැල්ල මේ දඹර හරි නේද පුතාලා ඔබ ඈතයි ඔබ ඈතයි ඔබට මෙහා ඔබ ඉන්නවා පෑදිච්ච වෙරළ ළඟම තියෙනවා පෑල වෙරළ ඉතුරු වෙනවා මෑතක. ඔන්න වෙරළ කොටස් නම් කරගත්තා.